සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. ත්‍රිපිටකයේ සඳහන් උතුම් වූ ගාථා රත්නයන් එක්තැන් කොට වග්ග 26කින් සහ ගාථා 423කින් සමන්විත ධම්මපදය බෞද්ධයාගේ අත්පොත බවට පත් කිරීම සඳහා උතුම් වූ මහරහතන් වහන්සේලා තම ජීවිතයෙන් දැඩි කැපවීම සිදු කර තිබෙනවා. ඒ උතුම් වූ ධම්මපදය අප නිතිපතා පරිශීලනය කිරීමෙන් අපට ඉතාමත්ම හොඳින් අපගේ ජීවිතය පරිවර්තනයකට ලක් කර ගැනීමට හැකියාව පවතිනවා. ධම්මපද විමසුම ධර්මදේශනාවන් 15ක් මුළුල්ලෙහි අපත් සමගින් එක්කාසුණු ඒකාත්මික වුණු ඔබ සැමට එය දැන් වැටහෙන්නට ආරම්භ වී ඇති බව අපගේ විශ්වාසයයි. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට සිදු කරන්නා වූ මේ උතුම් සදහම් දේශනා සමගින් ඔබටත් ඒකාත්මික විය හැකි, ඔබටත් මේ සම්බන්ධයෙන් සම්බන්ධ විය හැකි බව අපි සිහිපත් කළ යුතුයි. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැවුඩ දොරන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියනට අවසරයි. උඩදුම්බර කාශ්‍යප අපගේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේව අපි පාද නමස්කාර පූර්වකව මේ ස්ථානයට පිළිගන්නවා. ඔබ වහන්සේටයි මේ ගෞරවනීය ආරාධනය අද දිනට නියමිත ධම්මපද විමසුම සද්ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ධර්මශ්‍රේණි ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුන්වතාව. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තානං වේපියං ජඤ්ඤාරක්ඛේය නං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති සදබුද්ධි සම්පන්න පින්වත්නි හැම දිනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනදා වගේම සුපුරුදු පරිදි අද දිනයේ අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ධම්මපදයේ කියන උතුම් ධර්ම ග්‍රන්ථයෙන් එකතු කරගත යුතු ගාථා ධර්මයේ පිළිබඳවයි උදෑසනම අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. 12 වෙනි අත්තවග්ගය. ඉතින් තමන්ගේ ආත්ම භාවය පිළිබඳව තමන්ට ලැබිලා තියෙන මේ ජීවිතය පිළිබඳව වටිනාකමක් ලබා ගන්න ආකාරය, ඒ භවය අත්භවය පිළිබඳව, මේ ලැබිච්ච ජීවිතය පිළිබඳව අපි හිතන්න ඕන ආකාරය කොයි ආකාරයකටද කියලා, එයින් ලබාගත හැකි ප්‍රයෝජනය කුමන ආකාරයක ප්‍රයෝජනයක්ද කියලා හැම වෙලේම විස්තර කරලා තියෙන වග්ගයක් තමයි මේ ලැබිලා තියෙන වටිනාකම තේරුම් ගන්න, වටිනාකම් දෙන්න ඕන තැන් තේරුම් ගන්න අපිට මේ වග්ගය මහා පුදුම විදිහට වුවමනා වෙනවා. බලමු. එක අතකින් බලනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් අපි කෙරෙහි අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක් තිබුණාද කියන එක ගැන කොච්චරවත් අපිට දැනෙන්න ඕනේ, කොච්චරවත් අපිට තේරෙන්න ඕනේ මෙවැනි ගාථා ධර්මයන් වල තේරුම ගැන හිතලා බලනකොට. පින්වත්නි, තමන්ගේ ආත්ම භාවය තමන්ට යන්තමින් හෝ ප්‍රිය ස්වභාවයක් තියෙනවා නම්, තමන්ගේ අත්භවය තමන්ට ප්‍රියයි නම්, ඒකට රිසි නම් අඩුම තරමින් මේ වයස් තුනේම බැරි නම් ඒ තුන් වයස් හිම නොහැකියාවක් තියෙන කෙනා අඩුම ගානේ එක් වයසකදීවත් තමන්ගේ ආත්ම භාවය සුරක්ෂිත කරන්න ඕනේ කියන අදහස තමයි මේ ගාථා ධර්මයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද පියං ජඤ්ඤා කියලා කියන්නේ ඍසි බව, දැනුම, තමා තමාට කැමති සෑම දෙයකින්ම සතප්පවන්න හදන්නේ ඒකට ඇති බලවත් බලාපොරොත්තු හා කැමැත්ත හින්දා. හැම වෙලෙම බැලුවොත් එහෙම තමන් තමන්ට කැමති ඒකින්ද තමයි දරුවන්ගෙන් එහෙම නැත්නම් ගෙවල් දොරවල් හදලා දීලා තවත් නොයේකුත් පහසුකම් ලැබලා දීලා හැම පැත්තෙන්ම සනස්සවන්න හදනවා කියලා කිව්වේ ඒකයි. සතප්පවන්න හදනවා. අන්න ඒ පියං ජඤ්ඤං සුරක්ඛිතං රක්ඛේය, මේක මනාකොට රැකිය යුතු දේවල් රකින්න ඕනේ. මොනවද? දන් දීම්, සිල් රැකීම්, ඒ කය වචනය හික්ම වූ ගිහියා වත් පිළිවෙත් නියලි සිල්ප පිපුරන ඒවා, භාවනා කරන ඒවා, ඒ ධර්මයේ හැදෑරීම් කරන පැවිද්දා තමාව නියමාකාරයෙන් රැකගන්නවා. ඒ ධර්මය තුළින් තමන්ව සුරක්ෂිත කරගන්නවා. සුරක්ෂිතං රක්කේය, මොනවද බැරි නම් එක ජීවිතයේ එක යුගයකදී හැරි බැරි නම් තින්නම් අඤ්ඤ තරං යාමං, මේ යාම තුනෙන් එකක, තුන් වයසින් එක්තරා වයසක, ඒ කියන්නේ බාල, තරුණ, මහලු කියන වයස් තුනක් තියෙනවා. පටිජග්ගේය පඬිතෝ, මේ බාල, මැදුම්, මහලු කියන තුන් වයසේම බැරි නම් එක් වයසකදීවත් ජීවිතය අකුසලයෙන් වළක්වා කුසලෙන් තර කර ගැනීම සිද්ධ කරගන්න ඕනේ කියන අරමුණ තමයි, ඒ අදහස් තමයි මේ ගාථා රත්නේ තියෙන්නේ. ඉතින් ඒකයි මම කලින්ම කිව්වේ බුදුරජාණන් වහන්සේගේ මොනතරම් කරුණාවකින් දේශනා කරලා තියෙනවද කියන්නේ මොකද්ද? මේ කෙටියෙන් කියනවා නම් කියන්නේ මේ හිත රැකගන්න ඕන, මේ ජීවිතය සුරක්ෂිත කරගන්න ඕන, වාට මේ ජීවිතයේ සැපයක් ලැබීමේ උමනාවක් තියෙනවා නම් එතකොට තමන්ගේ භවයන් නිරවුල් කරගන්න ඕන. එහෙමනම් ඒකින්ද මේක සුරක්ෂිත කරගන්න ඕන. ඉඳ එක භවයකදී ලැබිච්ච මේක තුනට බෙදුවම බාල, මහලු, තරුණ කියලා එක කාල රාමුවකදී හරි මේ දේ හොඳින්ම සිද්ධ කරන්න ඕනේ කියන එක අඩුම ගානේ ඒක හොඳයි කියලා කියනවා නෙවෙයි, අඩුම තරමින් එක කාල රාමුවකදී හරි බාල, මහලු,
තරුණ කියන එක කොටසකදී හරි තමන්ගේ හිත අකුසලයට යා නොදී කුසලයේම වර්ධනය කරගන්න කුසලයේම පවත් ගන්නට හැම වෙලේම උත්සාහ කරන්න ඕන කියන එකයි මේ ගාථා රත්නය තුලින් අපිට ලැබෙන වටිනම ඉතා වටින පණිවිඩය. ඉතින් නොඑක ආකාරයේ හැම වෙලෙම සතුටු කරන්න හදන හිත අන්න ඒ සතුට අපේට තියාගෙන පින්නත්නි අපි මේක ගැන හිතන්නට ඕනේ. මොකද්ද මේ අපි මේ ජීවිතයට කැමැත්තක් තියෙනවා සාමාන්‍ය තණ්හා සහිත කෙනා. ඉතින් මේක සතප්පවන්නමයි හදන්නේ. මේක සතප්පවන්න පුළුවන්කමක් නැහැ. සතප්පවනවා කියලා කියන්නේ මෙතන නිදි කරවනවා කියන එකනේ. සැප ලබා දීලම තියාගන්න ගන්න උත්සාහයේදී එහෙම සැප ලබා දීලම තියාගන්න පුළුවන්කමක් නැහැ. මේක අන්න ඒක හින්දා කාටවත් විශේෂයෙන් තමන්ටවත් අනුන්ටවත් අවඩක් නොවන විදිහට මනාව මේක ආරක්ෂා කරගන්න ඕන. රක්කේයනම් සුරක්කිතං කියලා සඳහන් කරේ. අත්තානම් වේ පියං ජන්නා රක්කේයනම් සුරක්කිතං තින්න මඤ්ඤතරං යා මං පටිජග්ගේය පඬිතෝ. ඉතින් මේ යාම තුනෙන් එකක දිවක්වත් මේ විදිහට හිත රැක ගැනීම අඩුම තරමින් විය යුතුයි කියන එක. එතකොට අපි වටහා ගන්නට ඕනේ පින්නත්නේ, තේරුම් ගන්නට ඕනේ හොඳින් ඇයි මෙහෙම කරන්නේ කියලා. මේකේ හරියට නිකන් අර අපි හිතමුකෝ වාහනයක් කියලා දුවන. මේ දුවන වාහනේ කාලෙන් කාලෙට මේකේ ඉන්ධන ඉවර වෙනකොට ඉන්ධන පුරවා ගන්න ඕනේ. හරිද? අපිට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතයත් ඉන්ධනයෙන් දුවන්න ලැබිච්ච එකක්. හේතුඵල ධම කියන්නේ ඒකනේ. යහපත් දේවල් සිද්ධ කරලා සංසාරික ජීවිතය කරපු පින්මහිමයක් හින්දා හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා ඉපදෙනවා. හරි, සංසාරික ජීවිතය කරපු පින් හින්දා ඉතාම හොඳ තත්ත්වයක මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා උපදිනවා. එතකොට අපි වටහා ගන්නවා හරියටම මේ ගෙවන ජීවිතයේ අපේ ඉන්ධන ඉවර වෙනවා කියලා. ඒ වගේ හැඟීමක් තියෙන්න ඕනේ පින්වත්නි. අඩුම තරමින් එහෙම හැඟීමක් තියෙන්න ඕන. ඊළඟ භවය යහපත් වෙන්නට තරම් අවශ්‍ය කරන කුසලයක් උපදවාගෙන නැහැ කියලා දැනෙන්න ඕන. එහෙම කුසලයක් උපදවාගෙන නැහැ කියලා දැනුණාම අපේ ඇතුළාන්තයෙන් එක වයසකදී හරි මේ දේ කරගෙන තියාගන්න ඕනේ කියලා යම් අදහසකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒව ගැන අපි විශාල අතිවිශාල හැඟීමකට පත් වෙන්න ඕනේ. ජීවිතයේ කොතන හරි තැනක නිවැරදි කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් නිර්මාණය කරගන්න ඕනේ. ඒ සඳහා ගොඩක් වෙහෙසෙන්නට ඕනේ පින්නත්නේ. කාලත්‍රයෙන් එකක දිවක්වත්, ඒ කියන්නේ තරුණ කාලෙදි හරි, මහලු කාලෙ, මධ්‍යම කාලෙදි හරි, ඒ වගේම මහලු කාලෙදි හරි, එනතම් පොඩි කාලේ, අපි උතන තරුණ කාලේ කියලා කියන්නේ බාල කාලය කියලා. ඒතර මධ්‍යම කාලේ තමයි තරුණ කාලේ කියන්නේ, බාල තරුණ මහලු කියලා කියන්නේ ඒකයි. ඉතාලම පුංචි කාලේදී මේක කරන්නට තරම් අවබෝධයක් අපිට ඇති වෙන්නේ නැහැ. නමුත් හැබැයි යම් කිසි විදිහකින් උත්සාහයක් අරගත්තොත් බැරි වෙන්නේ නැහැ. ගොඩක් දේවල් කරන්න බැරි වෙන්නේ නැහැ අපේ පින්වත්නි. මේවා ගැන අපි ඉතාමත්ම යහපත් මානසිකාරයකින් යුක්තව හිතලා හැම වෙලාවකම වගේ මේ කුස ගින්න කාපුවාම ආහාරයකින් කුස පුරවා ගන්නවා වගේ ගින්න ඇති වෙන්න ඕන අපිට. හොඳට මේක කුසල් දහම් පින් කරගන්න මගේ වැඩ පිළිවෙල මං සකස් කරගන්න ඕනේ කියලා ඇතුළාන්ත ගින්නක් නැගෙන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ මේ ජීවිතයට ලොකු ලාභයක් ඇති කරගන්න අපිට පුළුවන්කම තියෙන්නේ. ඉතින් හැම වෙලෙම සිත, කය, වචනය සංවර කරන්න නම් කුසලයෙන් හිත පිරෙන්නට ඕනේ. ඒ කුසලයෙන් පිරිච්ච හිත ලේසියකට පරිහානියටපත් වෙන්නේ නැහැ. ඒ මානසිකාරය හැම්බෙලීම අපිව නිවැරදිම නිවැරදි තැනකට පත් කරනවා. ඉතින් එහි තියෙන වටිනාකම් හොඳින් දැනගෙන මේ ජීවිතය ඉතාම සාර්ථක කරගන්න වගේම සංසාරික ජීවිතයේ කළ යුතු දේවල් කරන්න තියෙනවා මේ සැරේ. අන්න ඒ ගැන ලොකු හැඟීමකින් කටයුතු කරන්නට ඉතාමත්ම ඉහළ දායකත්වයක් තමන්ගේ පැත්තෙන් ලබා දෙන්න ඕනේ. මේ උපකරණය කියන එක හැමදාම මම කියන්නේ, මේ උපකරණය පැහැදිලිවම අපි වටහා ගත යුතු තියෙනවා. ඉතා නිවැරදිව
සකස් කරගණ්ඩ ඕන නේද කියලා ඉතා නිවැරදිව අවශ්‍ය පරිදිම සකස් කරගණ්ඩ ඕන නේද කියලා අපි ඉහළ හැඟීමක් ජනිත කරගණ්ඩ ඕන ජීවිතයේ එහෙම කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතයට අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් සකස් කරගණ්ඩ ඕන ඒකයි තමයි මේකින් වෙන්නේ ඇත්තටම එක භවයකදී හරි මේක කරන්න කියලා මේක දිකටම කෙරෙන්න ඕන දෙයක් එක යාමයකදී හරි මේක කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ ගැන ලොකු හැඟීමක් අපිට ඇති වෙනවා තමන්ගේ දැන් මේ අත්වග්ගයේ තියෙන තමන්ගේ ජීවිතය ගැන තේරුම් ගැනීම සඳහා තියෙන තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම් ගැන තේරුම් ගැනීම සඳහායි එතකොට ඉතාම හොඳින් මේ ලැබිච්ච ජීවිතයට ලබා දෙන්න ඕන සාධාරණේ මොකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් මේ ලැබිච්ච ජීවිතයට අපිම ලබා දිය යුතු සාධාරණයක් තියෙනවා කොතනින්ද මේ සාධාරණ ඉෂ්ට කරන්න කියලා අපිට අදහසක් ඇති කරගන්න පුළුවන් වේවි. ඉතින් මේකත් එක්ක තියෙන නිදාන කතාව අපි හදාරලා බලමු. එතකොට අපිට තවදුරටත් මේ අත්වග්ගයේ තියෙන මේ කියන මේ පළවෙනි ගාථා ධර්මයේ තියෙන මේ කියන උපරිම වශයෙන් දැනගත යුතු තේරුම හැඟෙන්න ඕන දේ පින්වත්නි හොඳින් වටහා ගන්නට පුළුවන් වේවි. බලන්න මේ නිධාන කතාවල් වලින් අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා කී පැත්තක් හිතන්න පුළුවන්ද කියලා. හැම පැත්තකින්ම වගේ අපේ ජීවිතවලට සම්බන්ධ වෙන කතා ප්‍රවෘත්ති තමයි මේ නිධානයන් වෙන්නේ. එතකොට මේවා හදාාරනකොට කර්මඵල පිළිබඳවත් අපිට ලොකු හැඟීම් ඇති වෙනවා. මොකද හුඟක් වෙලාවට අපි දන්නේ නැහැ මේ අත්බව දෙකක සිද්ධ වෙන සිද්ධීන් පිළිබඳව දන්නේ නැහැ. එතකොට ප්‍රේතවත්ව විමානවත්ව විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ අපිට හම්බෙන මේ බොහෝ නිධාන කතාවන් පින්වත්නි. හරි. ඒ බොහෝ නිධාන කතාවන් සැබවින්ම අපිට බොහෝම ප්‍රයෝජනවත් වෙන්නට හේතු වෙන්නේ මේ කියන ආකාරයට බොහෝ ප්‍රතිඵල ලැබෙනවා මේ අත්භවයන් සමහර වෙලාවට අපි හිතමුකෝ ධම්මපදේ විතරක් නෙවෙයි තවත් නොයුත් අපිට විනයේ හම්බෙන සමහර නිධාන කතා තවත් තැන්වලදී හම්බෙන නිධාන කතා සූත්‍ර පිටකයේ හම්බෙන නිධාන කතා මේ හැම එකක්ම ගත්තහම ඒ දේවල් ගැන බලනකොට අපිට සංසාරික ජීවිතය ගැන අපේ ජීවිත ගැනයි මේ හම්බෙන ලැබීම ලැබෙන්නේ ඇත්තටම ඒ මොකද ලැබීම කියන්නේ අවබෝධය ලැබෙන්නේ අපි ජීවත් වෙන විදිහ ඒකෙන් මේ නිධාන කතාව ගැන හිතලා බලපුවාම අපිට මේ දරුවන් නොලබපු කුමරෙක් පිළිබඳවයි දරුවන් නොලබපු කුමරෙක් පිළිබඳවයි මේ කතා ප්‍රවෘත්තිය තියෙන්නේ එතකොට අපේ ජීවිතවලත් කොච්චර ඉන්නවද දරුවන් ලබා ගන්නට නොහැකිව ලත වෙන සමහර විවාහ ප්‍රාප්ත වෙලා ඉන්න අය එතකොට අධික මානසික පීඩනයක් ලබන්නේ නැතුව කාරණාවල් ගැන විමසලා බලලා තවදුරටත් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඕන කරන අනෙකුත් වැඩපිළිවෙළවල් සිද්ධ කරන්ඩ ලොකු ලාභයක් ඇති කරගන්න හැකියාවක් තියෙනවා මේ විදිහට නිවැරදි සිතුවිලි තමන්ගේ පැත්තෙන් ඇති කරගත්තොත් යම් හේකින් දැන් අපි බලමු පොඩ්ඩක් මේ නිධාන කතාව පිළිබඳව බිම්බිසාර රජුරුවන්ගේ බිම්බිසාර මහරජුරුවන්ගේ පුතෙක් හිටියා බෝධි රාජකුමාරයා කියලා. ඉතින් මේ බෝධි රාජකුමාරයාට නොයේකුත් ආකාරයේ තව හිටපු අනෙකුත් කුමාරවරුන් අතරේ බොහෝම ඉසුරු තිබ්බ කෙනෙක්. ඉතින් මේ කුමාරයාට දඹදිව තියෙන සියලු මාලිගාවල් පරදවලා දේව විමනක් වගේ මාලිගාවක් හදන්න සිතක් පහළ වුණා. ඊට පස්සේ දඹදිව හැම තැනම හොයලා ඉතාම තියුණු නුවණැති ඒ සඳහා සමාර්ථයක් තියෙන පිරිසක් හොයාගෙන වඩුවෙක් හොයාගෙන ලොකු වැටුපක් ගෙවලා මොකද කරේ මේ මාලිගාව සම්පූර්ණයෙන් නිම කරා. ඒක කොච්චර ලස්සනට දිස් වෙන්නේද කියලා කියනවනම් නිකන් සඳහන් කරලා තියෙන නිකන් අහසේ පියාසර කරන්න සූදානම් කරලා තියෙන එකක් වගේ. අන්න ඒ වගේ තත්ත්වයක තියෙන ලස්සන මාලිගාවක් හැදුවා. ඉතින් මේ ඔක්කොම සැප සම්පත් මේ කුමාරයාට තිබුණ බෝධිරාජ කුමාරයාට හැබැයි තිබුණේ නැහැ දරු සම්පත් විතරක් තිබුණේ නැහැ.
ඉතින් දරු සම්පත් නැති මේ කුමාරයා ඒ පිළිබඳව බොහෝ ශෝකයෙන් හිටියා. ඉතින් මේ මාලිගාවට නමක් වැටලා තිබුණේ කෝකනද මාලිගාව කියලා. මේ මාලිගාවට ඉස්සෙල්ලාම يعني ගෙට ගෙව දෙනවා වගේ පිවිසෙන උත්සවයක් ලෑස්ති කරලා තිබ්බා. ඉතාමත්ම උසස් උත්සවයක්. ඉතින් ඉස්සෙල්ලාම මේ මාලිගාව අදත් සමහර පින්වන්ත අය මේ දේවල් කරනවානේ. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේව වඩම්මවලා සංඝයා වහන්සේ සමග බුද පෙරහැරින් වඩම්මවලා දානයක් පිළිගන්නලා මාලිගාවට ගෙවදින්න තමයි බෝධි රාජකුමාරයා ලෑස්ති කරගෙන තිබුණේ. ඉතින් බොහොම පින්වන්ත කෙනෙක්. මේ ජීවිතේත් බොහෝ පින් කරන කෙනෙක්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ උළෙල සඳහා බුදුරජාණන් වහන්සේ සඟුන් පිරිවරාගෙන වැඩියා. ඉතින් මාලිගාවට පිවිසෙන තැන දැන් දාලා තිනවා පාවාඩ. පාවාඩ දාලා මේ බෝධි රාජකුමාරයා මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා. යම් විදිහකින් මට දරුවෙක් ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේ පාවඩ උඩින් වඩිනවා. හරිද? බුදුරජාණන් වහන්සේ මේ පාවඩ උඩින් වැඩියේ නැත්තම් මට දරුවෙක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මේකේ කාරණාව කියලා හිතාගෙන එහෙම අදිෂ්ඨානයක් කරගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ පාවඩ ඉවත් කරනකම්ම පාවඩ උඩින් වැඩියේ නැහැ. ඊට පස්සේ පාවඩ අයින් කරා. අයින් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරා. ඊට පස්සේ ඉතින් දානි වළඳලා ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ මේ කුමාරයා බුදුරජාණන් වහන්සේ විමසනවා පාවඩ උඩින් වැඩිය නැත්තේ ඇයි කියලා. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ කුමාරයා බලාපොරොත්තු වෙච්ච කාරණාව සිද්ධ නොවෙන හින්දා තමයි පාවඩ උඩින් වැඩිය නැත්තේ කියලා. ඒ කියන්නේ මේ කුමාරයාට දරුවෙක් ලැබෙන්නේ නැහැ කියන එක. පින්වත්නි, ඒක නෙවෙයි කාරණාව තියෙන්නේ. ඒක හරි. නමුත් මේකට හේතු වෙච්ච කාරණා බුදුරජාණන් වහන්සේගෙන් කුමාරයා අහනවා, එසේ දරුවන් ලැබෙන්නේ නැති වෙන්න හේතු වෙන කාරණා මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ මේ කුමාරයාගෙන් විමසනවා. එහෙම විමසපුවාම මේ බලන්න. හරි. අපිට කොච්චර දේවල් හිතන්න තියනවද කියලා පෙර එක භවයක මේ කුමාරයා මුහුදු ගමනක එදිලා ඉන්නව නැවක. ඊට පස්සේ මේ නැව මුහුදුපත් වෙනවා. නැව මුහුදුපත් වුණාට පස්සේ ලෑලි කඩක් අරගෙන ඒ ලෑල්ල බදාගෙන එක්තරා දිවයිනකට ගොඩ බහිනවා. හරිද? ලෑල්ලක් බදාගෙන දිවයිනකට ගොඩ බහිනවා. ඉතින් එහෙම දිවයිනකට ගොඩ බැස්සට පස්සේ ගොඩාක් බඩගිනි. කණ්ඩ දෙයක් හොයනකොට ඒ දිවයිනේ බහුලව තියෙනවා යම් කිසි කුරුළු ජාතියක බිත්තර වගේ. එතකොට මෙයා කරන්නේ මොකද්ද? කුරුළු බිත්තරයි කුරුල්ලුණුයි කුරුල්ලොත් මරලා කුරුළු බිත්තර ආහාරයට ගන්නවා. කුරුල්ලොත් මරනවා, ඒ වගේම කුරුළු බිත්තර ආහාරයට ගන්නවා. ඉතින් අන්න ඒ පාපය හින්දා අර කුරුල්ලන්ට දරුවෝ නැති කරා, ඒ කුරුල්ලෝ නැසුවා. අන්න ඒ පාපය හින්දා මේ මොකද වුනේ? දරුවන් නැති වුණා. ඒක හින්දා සංසාරික ජීවිතේ නිවන් දකින්න පෙර ආතුව නිවන් දකින භවය තාක්කල් යම් කිසි ආකාරයක ලැබීම් වගයක් ලැබෙනවා. ඒ ලැබීම් අවශ්‍යයි. ඒ කියන්නේ සිව්පසේ ඕන කෙනෙකුට සිව්පසයෙන් ආඩ්‍ය වුණොත් තමයි ධර්මයක් හරි අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒකින්ද තමන්ගේ මේ අත්භවය කියන එක නිවන් දකින ಜಾති දක්වා යම් විදිහකින් අඩුපාඩුවක් නැතුව අත්‍යවශ්‍ය දේවල් වලින් හරි පෝෂණය වෙන්නට, නැත්නම් සම්මතයේ තියෙන සැපයයි සම්මත යම් යම් දේවල් ලබා ගන්න බොහෝ පින් කෙරෙන්න ඕන, පව් නෙකෙරි තියෙන්න ඕනේ. අන්න ඒකින්දයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ කාරණාව සඳහන් කරලා අඩුම ගානේ තමන්ට මේ ජීවිතය ප්‍රියයි කියලානේ කියන්නේ. මේක ප්‍රිය නම් එහෙමනම් මේ බාල තරුණ මහලු කියන තුන් කල්හිම බැරි නම් අඩුම ගානේ එක වයසකදීවත්
කුසලින් මේක තර කර ගන්න ඕන කියලා ඒ තර කර ගත්තොත් තමයි ජීවිතයක් යහපත් වෙන්නේ කියන හේතුඵල ධමයක් එතන තියෙන්නේ. ඉතින් මේක මුළු තුන් ලෝකෙටම පොදු ධර්මතාවයක්. මේ පොදු ධර්මතාවය හරියට වැටහුණා නම් අපේ ජීවිතය කියලා කියන්නේ හේතු නිසා ඇතිවෙන ඵල සහිතව සිද්ධ වෙන දෙයක් විතරයි කියලා හරියටම දැක්කනම් කෙනෙක් එයා සෝවාන් ඵලයට පත් වෙනවා. ඉතින් බෝධිරාජ කුමාරයා මේ දේශනාවෙන් අනතුරුව සෝවාන් ඵලයට පත් වෙනවා. ඉතින් මේක තමයි නිධාන කතාව පින්වත්නි. ඉතින් මේ නිධාන කතාව තුල අපිට මේ ලැබිච්ච දේ ගැන අපි ඉතාම ඉහළ අවධානයක් යොමු කරන්න ඕනේ. ඉහළ අවධානයක් යොමු කරලා අපේ ජීවිතවලට මේ කියන ආකාරයේ කර්මඵලයන් පිළිබඳව තියෙන විශ්වාසය ඇති කරගෙන හැම වෙලෙම ජීවිතයේ එක කොටසකදී හරි බොහෝ පින් රැස් කරන්න එකම දේ කර කර ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒකද තමන්ගේ අත්භවය රැකගන්න අවශ්‍ය කරන කටයුතු ටික සම්පාදනය කරගන්නම ඕනේ. එහෙම නොවුනොත් ගැටලුවක් පින්වත්නි. සැබවින්ම කල්පනා කරලා බලන්න මම එහෙම කරන්නට සූදානම්ද? මගේ ජීවිතයේ ඒ විදිහට වැඩ කටයුතු කරන්නට මගේ සූදානමක් තියෙනවද කියලා විමස විමසා බලමින් තමයි අපි අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න වැඩපිළිවෙලට යන්න ඕනේ. හැම වෙලාවකම වගේ ඒ විදිහට මේ කියන අපිට ලැබිලා තියෙන ජීවිතයේ හැම පැත්තකින්ම වගේ සුරක්ෂිත කරගන්න ඕන කරන වැඩපිළිවෙල හදාගන්න ඕනේ. ඒවා නිබඳව නිරතුරුව හැම පැත්තකින්ම ජීවිතේ නිවැරදි කරගන්න ඕන කරන වැඩපිළිවෙල අපේ පැත්තෙන් අපි හදාගත්තේ නැත්නම් සංසාරික ජීවිතේ බොහෝ අනතුරු සිද්ධ වෙනවා. දැන් මේ බලන්න මේ බෝධිරාජ කුමාරයාට කොයිතරම්නම් සැප සම්පත් ලැබුණත් අන්තිමට දරුවෙක් නම් ලැබුණේ නැහැ. මොන හරි අඩුපාඩුවක් මේ ලෝකයේ දිහා අරගෙන බලන්න පින්නත් නේ ඒ වගේ දේවල් හරියට පේන්න තියෙනවා. දැන් මීට වැඩිය තීව්‍රව ඒ වෙන් වෙලා තියෙන අවස්ථා තියෙනවා. අපිව මතක් කරන හුඟක් වෙලාවට සමහර වෙලාවට තිරිසං සත්තු වෙලා ඉපදිලා හරියට භවභෝග සම්පත් ලැබිලා සිව්පසයෙන් කිසි අඩුපාඩුවක් නැහැ. කණ්ඩ තියෙනවා, එතකොට ඉන්න තියෙනවා, සැපසේ ඉන්න තියෙනවා, ඕන තරම් බලාගන්න කට්ටිය ඉන්නවා. ඉතාමත්ම සනීපදායකව කායික දුක් ලේසියකට ඇති වෙන්නේ නැති විදිහට අඩුම ගානේ මැක් එක්කවත් බෝ වෙන්නේ නැති විදිහට කවුරු හරි ඒ පීරලා සකස් කරලා ඔක්කොම කරන්න කට්ටිය ඉන්න හරියට මෙහෙ කාර්යය වගේ. හරිද? මිනිස්සුන්ගේ මෙහෙ කාර්යය ලැබිලා. ඒ වගේ බොහොම ආදරයෙන් සලකන. නමුත් බලන්න එච්චර දේවල් ලැබිලා තියෙන මේ තිරිසං සත්වයින්ට පින්නත් නේ කිසිමම කිසි විදිහකින් හම්බෙලා නැහෙනේ. මොනවාද? උසස් මනසක්, බණ ටිකක් අහන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම උසස් මනසක් ලැබිච්ච පිරිසක් ඉන්නවා. ඒ අයට තිරිසං සත්තු වගේ ජීවත් වෙන්න වෙලා. ඒ කියන්නේ කොයි වගේ තිරිසං සත්තුද? අර බොහොම දුක්ඛිත ස්වභාවයේ ඉන්න. ඒ කියන්නේ ආහාර පානවත් හොයාගන්න බැරුව ඔය නොයේකුත් ආකාරයේ කුණු ගොඩවල් අවුස්ස ඒ වගේ තත්ත්වයන් තුල කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන ගැටලු සහගතව තමන්ගේ ජීවිත ගෙනියන්න සිද්ධ වෙලා තියෙන පිරිසක් බවට පත් වෙලා තියෙන ස්වභාවය අපි වටහා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒවා මේ හරියට පින් කරගන්නේ නැතුව අර කියන එක පිරිසක් තිරිසං වෙලා ඉපදුනා, ඒ කටියට බොහෝ භවභෝග සම්පත් ලැබුණා. තව පිරිසක් උසස් මනසක් ඇතුව ඉපදුනා, හැබැයි භවභෝග සම්පත් නැති වුණා. ඉතින් ඒ වගේ බොහෝ ගැටලුකාරී තත්ත්වයන් වලින් අත මිදෙන්න ඕන කරන වැඩපිළිවෙල අපේ තුලින් සිද්ධ කරගන්න ජීවිතේ අඩුම ගානේ එක භවයකදීවත් අපිට හැකියාවක් තියෙන්නට ඕනේ. හැකියාවක් තියෙන්න ඕනේ එක භවයකදීවත් අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්න, තමන්ගේ ඇතුළාන්ත වැඩපිළිවෙල සකස් කරගන්න හැකියාවක් තියෙන්න ඕන. සංසාරික ජීවිතයේ මේ ලැබුණ අත්භවය සුරක්ෂිත කරගන්න. ඉතින් ඒවා ගැන ලොකු හැඟීමක් අපි ළඟ තියෙනවද කියලා බලන්න හැම වෙලේම. එතකොට මේතනින් අපිට මේ අත්ත වර්ගයේදී හුඟක් වෙලාවට තමන්ගේ ජීවිතය නිවැරදි කර ගැනීම පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් එහෙම තමන්ගේ ජීවිතය නිවැරදි කර ගැනීම කියන එකේ අවශ්‍යතාවය
ඉතා හොඳින් දැනෙන්න ඕනේ. මෙන්න මෙතනදී අපිට අර අපි කලින් පාවිච්චි කරපු උදාහරණය නැවත පාවිච්චි කරගන්න පුළුවන්. ඇයි තමන්ගේ ජීවිතය සුරක්ෂිතභාවයට පත් කරගත යුත්තේ කියන එක. අපේ පින්වත්නි, අපි දන්නවනේ, හොඳටම දන්නවා අය කිසිම අඩුපාඩුවක් නැහැ, හොඳාකාරවම දන්නවා මේ ගෙවන ජීවිතය තනියම ගෙවන්නේ කියලා. මං හැමදාම මේක මතක් කරනවා. ගෙවන ජීවිතය අඩුපාඩු කොයි තරම්නම් තිබුණත් පැහැදිලිවම හිතේ තියෙන අඩුපාඩු නැති කරගන්න අපි මොකක් හරි අරගෙන යන ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක අරගලයක් වගේ. ඒක කාටවත් පහදලා දෙන්න බෑ. මං කැමති දේවල් මෙන්න මේ විදිහයි කියලා පහදලා දෙන්න පුළුවන්කමක් නැහැ. දැනෙන දේ හරියටම තේරුම් ගන්න නැහැ. කාට හරි කිව්වොත්, ටිකක් හරි හිතවත් කෙනෙක් නම්, අපි ගැන අදහසක් තියෙන කෙනෙක් නම්, එයා චුට්ටක් උත්සාහ ගන්නවා තේරුම් ගන්න. හැබැයි තේරුම් ගන්න බෑ. එයා යම් දෙයක් තේරුම් ගන්නවා නම් තේරුම් ගත්තත් පින්නත් නේ, ටික දවසකින්ම දෙපැත්තම වෙනස් වෙනවා. ඒ පැත්තත් වෙනස් වෙනවා, අපේ පැත්තත් වෙනස් වෙනවා. ඒකින්ද ගලප ගන්න බෑ. ගලප ගන්න බැරුව ලත වෙන ජීවිතයක් මේක. ඒකින්ද මේ ප්‍රශ්න කියන ඒවා තමන්ගේ අතුලාන්තයෙන් එන ගැටලු, ඇතුලෙන් ඉල්ලන දේවල්, ඇතුළට තමන්ට මේ ලෝකය දැනෙන හැටි ඔක්කොම දන්නේ. ඔක්කොටම එක වගේ මේ ලෝකය දැනෙන්නේ නැහැ. එතකොට ඒ ඒ කෙනා හඳුනාගෙන තියෙන හැටි මේ ඔක්කොම තමන්ට සාපේක්ෂයි. එතකොට තමන්ගේ පැත්තෙන් තමයි මරණය සිද්ධ වෙනකොට මේ ඔක්කොම නැති වෙනවා. බාහිරින් අපිට ලැබිලා තියෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් මරණයත් එක්ක මරණාසන්න කාලෙදී ඒවා ටික ටික ඇස්පෙනීම නැති වෙනකොට, කන් ඇහිම නැති වෙනකොට, අතපය හොල්ල ගන්න බැරි වෙනකොට, කතා කරගන්න බැරි වෙනකොට මේ ඔක්කොම නැති වෙනවා. හරිද? අන්න එතකොට ඒ මරණාසන්න කාලෙදී තනියම මූණ දෙන්න වෙනවා. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංස්කාරයන් විතරයි පින්නත්නි පිහිටට ඉන්නේ තමන්ට. ඉතින් අපුඤ්ඤාභී නම් ඒවැනොත් පිහිට හම්බෙනවා. හරිද? කොහොමත් තමන්ට තමන්ගේ රැකවරණය ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය දෙයක් පින්නත්නි. ඒ කියන්නේ නැත්තම් එහෙම අපි අතිවිශාල ගැටලු කන්දරාවකට වැටෙනවා. ඒකයි මේ දේශනාවේ සඳහන් කරන්නේ පැහැදිලිවම අත්තා නං වේ පියං ජඤ්ඤා රක්කේය නං සුරක්ෂිතං කියලා සඳහන් කරන්නේ ඒකයි. ඉතින් අපි මේක හැඟීමක් විදිහට දැනෙන්න ඕන. මගේ ජීවිතය සුරක්ෂිත කරගන්න ඕන. මගේ ජීවිතය ගැන මට රිසිනම්, ප්‍රියනම්, ඒක ප්‍රියයිනේ. අන්න ඒ ප්‍රියභාවය නිසා වෙන් මට මගේ ජීවිතය ප්‍රියයි. එහෙනම් මම මේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන. සංසාරික ජීවිතේම සුවපත් කරගන්න ඕන. නැත්නම් දුකටපත් වෙනවා. මේ අනුන්ගේ දේවල් අහලා එදා වේලට සතුටු වෙන්න එක එක එක්කෙනා කියන දේවල් අහලා වැඩ කරලා හරියන්නේ නැහැ. මොකද මේ ජීවිතයේ ditta dhamma vedaniyawama ගැටලුවක් එනවා. ඒ වගේම සංසාරික ජීවිත අති මහත් වූ දුක් විඳින ජීවිතයක් බවට පත් වෙනවා. හරිද? මේ ජීවිතයේදීම ditta dhamma vedaniyawama එන ගැටලුව වගේම සසර ජීවිතයේ අති මහත් වූ දුකක් විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් මේ ඔක්කොම එකට ගත්තාම අපිට මේ අති මහත් වූ දුක්ඛිත තත්වයන්ගෙන් අත මිදෙන්නට නම් අවශ්‍ය කරන වැඩපිළිවෙල ඉතා නිවැරදිව සිද්ධ කරගන්නටම වෙනවා. අවශ්‍ය කරන වැඩපිළිවෙල ඉතා නිවැරදිවම සිද්ධ කරගන්නට වෙනවා. මේ සඳහා දැඩි උත්සාහයක් ගන්න ඕනේ. ඉතාම දැඩි උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් ඒකට තමයි සඳහන් කරන්නේ එක තුනකට බෙදපු ජීවිතයේ එක කොටසක දිවක්වත් සැලසුම් හදාගන්න ඕන පින්නත්නි. තමන් කුසලයෙන්ම පෝෂණය වෙලා ජීවත් වෙන කියලා සමහර ඇත්තෝ ඉන්නවා. ළමා කාලයේදී දන්නේ නැති හින්දා බොහෝ පව් කරගන්නවා. පව් කරේ නැතත් කුසල් වර්ධනය කරගන්නේ නැහැ. එක එක දේවල් වලට ඇදිලා 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 ගිහිල්ලා සමහර ඒවත් එක ගැටිලා ගිහිල්ලා හරියට බොහොම නිකන් මේ දැනෙන ආකාරයට ඔහේ ජීවත් වෙනවා. සමහර විට ඉතින් යහපත් ගතිගුණ තියෙන හින්දා ප්‍රාණඝාත, අදත්තා දාන වගේ ඒවා කරන්නේ නැහැ. ඒ වුණාට ගැටලු තියාගෙන ඉන්නවා. ඊළඟට දෙවෙනි කාරණාව ගත්තහම තරුණ කාලය ආවට පස්සේ, හරිද, වයසට යන්න ඉස්සෙල්ලා වැඩිමහලු කාලයට ඉස්සෙල්ලා තරුණ කාලය ආවට පස්සෙත් එයාලා ජීවිතයේ ගොඩාක් වගකීම් ඇති කරගන්නවා. හින්දා ඒ වගකීම් වලට මූණ පාණ්ඩ වෙන හින්දා බොහෝ කාලයක් අපේ පින්වත්නි වැඩි කාලයක් පංචකාම සම්පත්තියටම යොමු කරලා ජීවත් වෙනවා. එතකොට ඉතින් බොහොම පොඩි විවේකයක් ලැබෙන්නේ, ඒ විවේකේ ලැබෙන වෙලාවෙත් ඉතින් සන්තෝෂ වෙන්න ඕනේ, විනෝද ගමනක් යන්න ඕනේ. ජීවිතය කියලා කියන්නේ විඳින්න තියෙන එකක්. ඔය වගේ වා කී 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 ඔය කාලෙත් ගත කරනවා.
ඊළඟට වයස අවුරුදු 55ක් 60ක් විතර ඇවිල්ලා විශ්‍රාම කාලය ඇවිල්ලා නිදහසේ ඉන්නවා කියලා හිතාගෙනත් මොකද කරන්නේ? ඒ කාලෙදිත් දරුවන් ගැන, මුණුපුරන් ගැන හැම වෙලේම ඒ ගැනම හිතමින් ජීවත් වෙනවා. හරිද? එතකොට බලන්න පින්නත්නි, මේ දේවල් එක බලපුවම අන්තිම මොහොත වෙනකුනුත් තමන්ගේ වත්තේ පිටේ තියෙන දේවල් ගැන, දරුවන්ගේ දේවල් ගැන හැම පැත්තකින්ම බොහෝ පීඩාකාරී තත්ත්වයන් ඇති කරගෙන මේ ගෙවන ජීවිතය කිසිමම අර්ථයක් වෙන්නේ නැහැ. හරිද? කිසිමම අර්ථයක් වෙන්නේ නැහැ. එතකොට මොනවත් ඊළඟ ආසන්න භවයේ සාර්ථකත්වය සඳහා කිසි දෙයක් සිද්ධ කරලා නැහැ. ආසන්න භවයේ සාර්ථකත්වය සඳහා කිසි දෙයක් සිද්ධ කරගෙන නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? ඊළඟ භවය බොහොම දුර්වල භවයක් බවට පත් වෙනවා. අති දුර්වල, සමහර විට මනුස්ස ජීවිතයක් නොලැබී තියන්නටත් පුළුවන්. ඒ ලැබුණත් හරියට දුක් විඳින්න සිද්ධ වෙන විදිහට තමයි ඔක්කොම හැදෙන්නේ. පින්වත්නි, පින්වන්තකමක්, පින්වන්ත මහිමයක් නැති නිසාවෙන් ඒ වගේ හැම පැත්තකින්ම දුර්වල වෙලා ජීවත් වෙන්න හේතු සකස් වෙනවා ඒ වගේ අයට. ඉතින් මේ හැම එකක්ම ජීවිතයේ තියෙන ඌ කරදරකාරී තත්ත්වයන් ඇති වෙන ගතිය තේරුම් ගන්න ඕන අපි හැම පැත්තකින්ම. ඒක සංසාරික ජීවිතේම සුවපත් කර ගැනීම සඳහා අපි බොහෝ දේවල් සිද්ධ කරන්න ඕනේ. මේ විදිහට ඉක්මනින් දැනගෙන තමන්ගේ ජීවිතයේ එක් කාලෙකදී හරි කොහොම හරි බොහෝ පින්කම් සිද්ධ කරන්න ඕන සැලැස්මක් හදාගන්න. අර විදිහට මැරෙන මොහොත දක්වාම ලෝභ, දේශ, මෝහ වලින් සම්පූර්ණයෙන්ම පිරීලා ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ඇති කරගන්න නැතුව දැම්මම ඉදා තමන් ඉන්නේ ළමා කාලේ නම් ආය පරක් වෙන්න එපා. මේ කාලේ බොහෝ පින්දස් කරගන්න යම් හැයකින් බැරි නම් අඩුම ගානේ තරුණ වැඩිහිටියෙක් වෙලා ඉන්න කාලෙවක්වත් මම මේක කරන්න ඕනේ. දැන් මම ඉගෙන ගන්න ඒවයි දෙමව්පියන්ගේ බලපෑම අරේ මේ හින්දා බෑ. ඒ වගේ අවස්ථා තියෙනවනේ. දැන් කුමාර කාශ්‍යප මාතාව කියලා කියන්නේ ඒ වගේ කෙනෙක්. ළමා කාලේදී තමගේ දෙමව්පියෝ හින්දා කුසල් රැස් කරගන්න බැරි වුණා. අන්තිමට විවාහ ප්‍රාප්ත වෙන්න වුණා. ඒ විවාහ ප්‍රාප්ත වෙන්න වෙන වෙලාවේ මොකක්ද කරේ? තීරණයක් ගත්තා. මම එහෙමනම් මම විවාහ වෙලා ස්වාමියාව කැමති කරගන්නවා මේ වැඩේට කියලා. කොහොම හරි ඒ ආකාරයට එතුමිය අන්තිමට ජයගත්තා. ඒක වෙනම කතාවක්. එතකොට අන්න ඒ වගේ කොයි කාලෙකදී හරි උපරිම ධර්මය තුල ජීවත් වෙන කාලයක් අපිට යොදාගන්න සැලසුම් හදාගන්න ඕනේ. විවාහ ප්‍රාප්තලා ඉන්න කෙනෙකුට පුළුවන් හොඳ සැලසුමක් හදාගන්න. අඩුම ගානේ මට අවුරුදු 50 55 වෙනකොටවත් මගේ දරුවෝ ලොකු වෙලා රැකියා කරන මට්ටමට සකස් වෙන විදිහට තමයි දරුවන් සකස් කිරීමේදී සැලසුමක් ඇති කරගන්නේ. මැරෙන්න පුළුවන්, මැරෙන්නේ නැති වෙන්නත් පුළුවන්නේ. ඔක්කොම අවුරුදු 60 වෙන්න ඉස්සෙල්ලා මැරෙනවා කියලා එකක් නැහැනේ. මැරුන් නැත්තම් යම් හේයකින් අවුරුදු 60 වෙනකොටවත් මම සම්පූර්ණයෙන් නිදහස් වෙන්න ඕන කරන වැඩපිළිවෙල හදාගන්න ඕනේ කියලා හදාගන්න ඕනේ පින්වත්නි. ඒක තමයි අපි තමන්ගේ ජීවිතය, තමන්ගේ ආත්මභාවය සුවපත් කරගන්න බොහෝ වශයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ එක කොටසක දිවක්වත් ජීවිතේ. ඉතින් එහෙම සැලසුමක් තියනවද කියලා තමන්ගෙන් අහලා බලන්න. කරන ප්‍රමාණය ඇද්ද? බොහෝ දිනෙක මේ වගේ බණ අහනවා, එතකොට සීල් රකින්නවා, ඊළඟට භාවනා කරනවා. නමුත් ඒ වගේ ප්‍රමාණය ඇද්ද? මේ ජීවිතේ මේ වෙනකොට මම කොච්චර කෙලෙස් වලින් අත මිදිලා තියනවද, කොච්චර තණ්හාවෙන් මං අයින් වෙලා තියනවද කියලා විමස විමසා බලමින් තමයි මේ කියන කටයුත්ත සිද්ධ කරගන්න ඕනේ. එහෙම විමසලා බලනකොට වැඩියෙන් සිද්ධ වෙලා තියෙන්නේ පාපී ධර්මයන් නම් අපි කලබලයට පත් වෙන්න උනා පසු හැරිලා බලනකොට මගේ ජීවිතේ මේ කොටස් දෙක තුනක් ගෙවුණා. ඒ තැන්වලදී මම කුසල් සිත් වර්ධනය කරගෙන නැහැ. පොඩ්ඩක්වත් මං සමහරට වැරදි කරලා නැහැ. හැබැයි කුසල් සිත් වර්ධනය කරලා නැහැ. එහෙනම් ඉක්මනින් මේ දේවල් කරන්න ඕනේ කියලා මකාදේව රජුරෝ වගේ ඉක්මනින් මේ දේවල් සිද්ධ කරන්නට ඕනේ කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන කටයුතු කරන්න ඕනේ. සැලසුම් හදා ගන්න ඕනේ ජීවිතේ. ඒක දැනෙන්න ඕනේ, හොඳට දැනෙන්න ඕනේ. ඉතින් මේ අත්වග්ගය දිගටම අපි හදාාරනකොට අපිට මේ තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම දැනෙන්නට පටන් ගනී පින්වත්නි. අන්න එතෙක් අපි මේක එක දිගට කරගෙන යන්න
ඕන කරන වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. මොකද මේ ධර්මය හදාරනකොට මේ විදිහට හැම පැත්තක්ම ආවරණය කරන්න පුළුවන් විදිහට, හැම පැත්තකින්ම අපේ ජීවිතය නිර්වෘල් කරගන්න පුළුවන් විදිහට තමයි මේ වග්ග ටික දේශනා කරලා තියෙන්නේ. මේ වග්ග ටික සකස් කරලා තියෙන්නේ අපිට අනුග්‍රහය පිණිස අපේ වැඩිහිටි, ඒ කියන්නේ අපිට අපේ ජීවිතය ඉතාමත්ම නිර්වෘල් කරගන්න ආදර්ශ සපයපු, තමන්ගේ ජීවිතය යහපත් කරගෙන ආදර්ශ සපයපු උතුම් රහතන් වහන්සේලා විසින් අපිට මේක පෙළගස්සලා දුන්නේ. අපේ පින්වත්නි ආය මතක තියාගන්න, ඒක නිකන් නෙවෙයි. මේ වග්ග ටික සකස් කරලා, මේ වග්ග ටික මේ විදිහයි තියෙන්නේ කියලා මේ විදිහට පෙළගස්සලා දුන්නේ අවශ්‍ය කරන මානසිකාරය උපදවා ගන්න, ධර්ම මානසිකාරය උපදවා ගන්න. ඒ මානසිකාරය අපිව ජීවත් කරවාවි අපේ ජීවිතයේ අවසාන කාලය දක්වා ඉන්නේ නැතුව. කොතනින් හරි මේ දේවල් රැකගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සිද්ධ කරගන්න ඕනේ පින්වත්නි. ඒකට හැම වෙලේම වගේ මේ අපි කියන විදිහට මේ හැම ගාථාවකින්ම අපි හැඟීමක් උපදවා ගන්න ඕනේ. හැම ගාථාවකින්ම අපිට යම් හැඟීමක් උපදින්න ඕනේ. ඒ හැඟීම හඳුනා ගන්න. මේ ගාථාවේ මේ හැඟීම මට ඉපදුනා. ඒක හොඳට අධ්‍යයනය කරනකොට තේරෙනවා මේ හැඟීමයි ඉපදුනේ කියලා. කෝනුහාසෝ කිමානන්දෝ කියන ගාථා ධර්මය තුලිනුත් අපිට හැඟීමක් එනවා. ඉතින් මේ කුමන 11 ගින්නකින් දැවෙනවා කියන හැඟීම, හරිද? ඉතින් ඒ විදිහට අපි මේ හැම ගාථා ධර්මයකින්ම ඒ උපදින චේතනාව ප්‍රබල කරගන්න ඕනේ. එහෙම ප්‍රබල කරගත්තාම අපිටම දැනේවි අපි කොයි තරම්නම් කුසලයකින් යුක්තවද ජීවත් වෙන්නේ කියලා. තමන්ටම තමන් ගැන හොඳ විනිශ්චයක් ඒවි. ඉතින් ඒකින්ද මේ ලැබිලා තියෙන ජීවිතයට ප්‍රිය නම්, මෙවැනි මේ ජීවිතයේ සැප බලාපොරොත්තු වෙනවා නම්, බෝධිරාජ කුමාරයා මේ ජීවිතයේදී දරුවෙක් බලාපොරොත්තු වුණා, නමුත් ලැබුණේ නැහැ. එතකොට මේ ජීවිතයේදී සැප බලාපොරොත්තු වෙනවා නම් ආසන්න භවයේදීත් නිවන් දකින මොහොත දක්වා යම් සැපයක් බලාපොරොත්තු වෙවි. ඒ දේවල් වලත් ලොකු අඩුපාඩු ඇති වෙන්නේ නැති වෙන්න තමන්ගේ ආත්මභාවය නිවැරදි කරගෙන කටයුතු කරන්න හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ සපයලා තියෙන ආදර්ශය ධම්මපදය විවරණය තුළින් අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ ආදර්ශය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කරුණු ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතයේ නිවැරදි කඩයිම හොයාගෙන නිවැරදි වටිනාකම් ජීවිතයට ලබා ගන්නට හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. ඒ උතුම් සද්ධර්ම දේශනාව සිදු කළ අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අපගේ පුණ්‍ය අනුමෝදනාව මෙලෙසින් සිදු කරමු. ඔබට ජයමග රූපවාහිනීහි විකාශය වන්නා වූ උතුම් වූ සද්ධර්ම දේශනා නැවත නැවතත් නැරඹීමට අවශ්‍යතාවයක් තිබේ නම් ජයමග දේශනා යූටියුබ් නාලිකාව අපගේ නවතම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කොට ඒ සමගින් සම්බන්ධ විය හැකියි. ඔබ ජයමග දේශනා ලෙස යූටියුබ්හි සඳහන් කොට ඔබට ඒ දේශනා සමගින් නැවත නැවතත් එක් වී හැකි බවට ඔබට සුවිශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එසේ නම් 16 වන ධම්මපද විමසුම සදහම් දේශනාව මෙලෙසින් ඉමාට පත්වෙනවා. අප වෙත රැඳී සිටි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.